ආයුබෝවන්. ඔන්න අදත් අපි ඇවිල්ලා ඉන්නවා ඖෂධීය වටිනාකමකින් යුතු බොහොම වටින කියන ශාකයක් ගැන ඔයගොල්ලන්ව දැනුවත් කරන්න. මේ ශාකය අපි කුඩා කාලේ බොහොම කැමැත්තෙන් ආහාරයට ගත්තු පුංචිම පුංචි පළතුරක්. ඒ වගේම තමයි හොඳ වටිනාකමකින් යුතු ඖෂධීය පැලෑටියක්. හැබැයි දැන් ඉන්න දරුවෝ නම් මේ පැලෑටියේ මේ තියෙන පුංචි පළතුරු ආහාරයට ගන්නවද කියලා දන්නේත් නැතුව ඇති. අපි අද ඉගෙන ගනිමු මේ ශාකය ගැන. මේ තමයි ඇඹුල් වැන්න. ඒ ඇරුණාම අපි මේකට කියනවා ගස් ඇඹුල් ඇඹිලිය කියලා. මේ ශාකයේ නිජබිම වෙන්නේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් සහ මධ්‍යම සහ දකුණු ඇමරිකානු කලාපය. හැබැයි මේ වන විට මේක ලෝකෙ පුරාම බොහෝ රටවල ව්‍යාප්ත වෙලා තියෙනවා. විශේෂයෙන්ම අප්‍රිකානු මහද්වීපයේ, ආසියානු මහද්වීපයේ හැම මේ පැලෑටිය ගොඩක් සුලභව දකින්න පුළුවන්. ඒකට හොඳම උදාහරණ තමයි අපි පාර දෙපැත්තේ ඇවිදගෙන යනකොට බලන්නකෝ මේ පැලෑටිය කොච්චර තියෙනවද කියලා. මේක ඉබේ ගොඩාක් තැන්වල හැදෙන පුංචි පැලෑටියක්. හැබැයි මේක ගොඩාක් ප්‍රයෝජනවත් ශාකයක් බව අපි හුඟක් අය දන්නේ නැහැ. දන්නේ නැතිකමටත් වැඩිය අපි මේ ගැන උනන්දුවක් නැහැ, නොසලකා හැරලා තියෙන්නේ. මෙම ශාකයේ ස්වභාවය ගත්තොත් මෙහි පත්‍ර, පළතුරු, කියන්නේ පොඩි කැප්සියුල් එකක්, කැප්සියුල්ස් තියෙන්නේ. ඒ පළතුරු පවා ඇඹුල් රසයි. මුළු ශාකයේම ඇඹුල් රසයකින් යුක්තයි. මේ අඩි 1 සිට අඩි 5 පමණ දක්වා වර්ධනය වෙනවා. මෙහි තියෙන පුෂ්පය ගත්තොත් එහෙම ඒක ලා රෝස පාටක්, ලා දම් පාටට හුරු ලා රෝස පාටක් තමයි මේ ගන්නෙ. පෙති පහක් තියෙනවා. හරිම ලස්සන පුංචි මලක්. මෙහි කැප්සියුල්ස් වල බීජ තියෙනවා. ඒ බීජ වලින් තමයි ප්‍රචාරණය, පැතිරීම සිදු වෙන්නේ. දැන් අපි බලමු මේ ශාකයේ තිබෙන ඖෂධීය වටිනාකම කොහොමද කියලා. මේ ශාකයේ තාමත් ජනප්‍රියයි කුසගිනි වර්ධනය කිරීමට, ආහාර රුචිය ඇති කරවීමට, ආමාශගත අපහසුතා, ඒ වගේම ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීමටත් මෙය භාවිත කරනවා. මේ ශාකය ගැන ලංකාවටත් වැඩිය වෙනත් රටවල්වල බොහෝ පර්යේෂණ සිදු කරනවා. මෙම ශාකය ඉබේ සෑදෙන ශාකයක් නිසා අපි වැඩිය ගණන් ගන්නේ නැති වුණාට වෙනත් රටවල් වල අය මේ සඳහා හොඳ වටිනාකමක්, මේ ශාකය සඳහා හොඳ ඇගයීමක් ලබා දීලා තියෙනවා. අපි බලමු මෙය දැන් අපේ ආහාරයට ගන්න පුළුවන් ආකාරය කොහොමද කියලා. ඇත්තටම මේ ශාකය නිකම්ම අපිට පළතුරක් විදිහට, කොළ වුණත් නිකම්ම හපලා කන්න පුළුවන්. පුංචි කාලේ අපි මේ විදිහටනේ හුඟක් වෙලාවට මේක ආහාරයට ගත්තේ. ඊට අමතරව මෙම ශාකයේ අපිට භාවිත කරන්න පුළුවන් මැල්ලුම් හදන්න, සම්බෝල හදන්න, ව්‍යංජනයක් විදිහට, මේ එක එක ආකාරවලින් මේ ශාකය අපිට අපේ ආහාරයට එකතු කරගන්න පුළුවන්. මෙහි තියෙන ඇඹුල් රස නිසා ඇත්තටම මේ බොහොම රසවත් ආහාරයක් වෙනවා. මෙම ශාකයේ තියෙන තවත් වටිනාකමක් තමයි සමනලුන් ආකර්ෂණය කිරීම. සමනලුන් දකිනවා කියන්නේ බොහොම සුබදායි දර්ශනයක්නේ. ඒක නිසා ඔන්න ඖෂධ උද්‍යානවලට විතරක් නෙමේ සමනල් උයන් හදන අය ඉන්නවනම් එයාලටත් පුළුවන් මේ ශාකය තමුන්ගේ උද්‍යානවල පැතිරෙන්න ඉඩ හරින්න. ඒ වගේම තමයි අපි මෙම වීඩියෝවෙන් අදහස් කරේ මෙම අමතක වෙලා ගිය පුංචි පළතුරු ඔයගොල්ලන්ට නැවතත් මතක් කරලා දෙන්න. ඔයගොල්ලන්ටත් මේ ශාකය හමු වුණොත් මෙහි රස බලන්න අමතක කරන්න එපා. නැවතත් මෙවැනිම වීඩියෝවකින් අපි ඔබව හමු වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එහෙනම් අපි ගිහින් එන්නම්. සුබ දවසක්.